كتير وكان فاكر بقى أنتي ما دعتي تردانا مني فاكر اتنين أونلاين كان في التكتمان لنا اتنين هنا وانا في مدين ما اللي كتبنا في نتوك أنتي مكانك كنا نتيرا بلو هلا أتا أفي سيا تهزتك فانكيا كيوي مسهلي بي تمام أتا أفي فاردما اتنين أونا بلاند سيا تهزت أفي بالمو මෙන්න මෙහෙම මොන අපි දැන් දන්නවා මෙන්න මේ සංඛ්‍යාව මොකද්ද මේ සංඛ්‍යාව නව දහස් නවසිය අනු නවය නව දහස් නවසිය අනු නවයට එකක් එකතු වුණොත් කීයද නව දහස් නවසිය අනු නවයට එකක් එකතු වුණොත් දස දහසයි දස දහස වෙරි ගුඩ් දස දහසයි හරි ඔන්න දැන් දස දහස ඉතින් අපි 10 20 30 40 කියනවා වගේ අපිට පුළුවන් දස දහස එහෙනම් තව දස දහසක් එකතු වුණා 20 දහසයි 20 දහස 20 දහස ඊළඟට 30 දහස 30 දහස ඔන්න අපි 10 20 කියනවා වගේ දස දහස 20 දහස 30 දහස ඊළඟට 40 දහස 40 දහස ඊළඟට 50 දහස 50 දහස ඊළඟට කීයද 50 දහස 60 දහස ඊළඟට 70,000 ඊළඟට 80,000 ඊළඟට කීයද 90,000 90,000 ඔන්න 90,000ට පස්සේ කීයද අනු දහසට පස්සේ ඔන්න තව දස දහසක් එකතු වුණාම සියක් දහස සියක් දහස අපි කියනවා මේකට සියක් දහස සියක් දහස සියක් දහස සියක් දහස අපි මේ සියක් දහස දක්වා තමා අපි දැන් මේ ලිව්වේ සියක් දහස හරි ඔන්න එහෙනම් දස දහස විසි දහස තිස් දහස හතළිස් දහස පනස් දහස හැට දහස හැත්තෑ දහස 80 දහස 90 දහස සියක් දහස හරි එහෙනම් ඔන්න අපි දස දහසේ ඉඳලා සියක් දහස දක්වා සංඛ්‍යා ඔන්න බැලු නේද 10 20 30 40 කියන වගේම දස දහස 20 දහස 30 දහස 40 දහස 50 දහස 60 දහස 70 දහස 80 දහස 90 දහස සහ සියක් දහස හොඳයි එහෙනම් ඔන්න අපි දැන් බලමු ඊළඟට මොකද තියෙන්නේ කියලා සියක් දහසත් එක්ක අපි සංඛ්‍යා ඔන්න කතා කළා ඊළඟට දස දහස ස්ථානය හඳුනා ගනිමු. දස දහස ස්ථානය හඳුනා ගන්න තමයි අපි දැන් මේ යන්නේ. හරි. බලන්නකෝ. පහත සංඛ්‍යා සංඛ්‍යා පෙතක දක්වන්න. පහත සංඛ්‍යා සංඛ්‍යා පෙතක දක්වන්න. දස දහස ස්ථානය හඳුනා ගන්න. ඔන්න එහෙනම් අපි එමු දස දහස ස්ථානය හඳුනා ගන්න. දහස ස්ථානයට එන්නේ කොහොමද? නවදහස් නවසිය අනු නවයට එකක් එකතු වුණා හැදෙනවා දස දහස දස දහස හරි එහෙනම් ඔන්න බලන්න මම මේ ලියන සංඛ්‍යාව දිහා අපි ලියමු දස දහස්
දස දහසත් එක්ක දැන් එතකොට ඉලක්කම් කීයක් තියෙනවද? 1 2 3 4 5ක්. ඉලක්කම් කීයකින් මේ දස දහස ඇදෙන්නේ? ඉලක්කම් 5කින්. ඉලක්කම් 5ේ සංඛ්‍යාව තමයි අපි දැන් මේ ලීවේ. ඉලක්කම් 5ේ සංඛ්‍යාව. එහෙනම් ඕන දස දහස් 1, දස දහස් 2, දස දහස් 10, නේද? දස දහස් 100, දස දහස් 102. ඔය විදිහට දැන් සංඛ්‍යා ගොඩනගන්න අපිට පුළුවන් නේද? ඉතින් බලන්න දැන් එතකොට මේ සංඛ්‍යාව කීයද? මොකද්ද මේ සංඛ්‍යාව? 12123. 12123. මොකද්ද මේ ස්ථානය? මේ එකේ ඒව තමයි මේ පැති තියෙන එක ස්ථානි එක ස්ථානය. එතකොට මේ තියෙන්නේ එක ස්ථානේ 9 දක්වා තියන්න පුළුවන්. 10 වුණ ගමන් කොහෙටද යන්නේ? 10 ස්ථානේ. එහෙනම් මේ තියෙන්නේ 10 ඒවා. 10 ස්ථානේ. 10 ස්ථානේ. ඔන්න 10 ස්ථානේ 99 දක්වා තියන්න පුළුවන්. 100 වුණ ගමන් කොහෙටද යන්නේ? සියය ස්ථානයට. සියය ස්ථානය කියන අදහස. සියයේ ඒවත් කියලා තමයි මම කෙටියෙන් ලියන්නේ. හරි. ඊළඟට 999 වුණ ගමන්. ඔන්න 999 ටිකක් එකතු වුණ ගමන් කීයද? 1000. එහෙනම් මෙතන තියෙන්නේ 1000 ඒවා. 1000. අපි දැන් දන්නවා 9999ට එකක් එකතු වුණාම මොකක්ද හැදෙන්නේ? දස දහස. එහෙනම් මෙතන තියෙන මේ ස්ථානේ මොකද්ද? දස දහසස්. දස දහසස් ස්ථානය තමා මේ තියෙන්නේ. එතකොට මෙතෙන්ට හිමි අගය දස දහස. අපි දන්නවා එක ස්ථානයට හිමි අගය 1යි, 10 ස්ථානයට මෙතන ස්ථානයට හිමි අගය කීයද? කීයද? කීයද මෙතෙන්ට? 10යි. එතකොට මෙතන 100යි. 100 ස්ථානයේ මේ ස්ථානයට හිමි අගය මම මේ උඩින් ලියන්නේ. එතකොට මෙතන කීයද තියෙන්නේ? 10 ඒවා. මෙතන දහස. මෙතන තියෙන්නේ. එහෙනම් මේ ස්ථානයේ හිමියාගේ දස දහස ස්ථානයේ හිමියාගේ දස දහස. දස දහස. හරි. ඔන්න එහෙනම් අපි ස්ථානීය අගයන් ඉගෙන ගත්තා. ඒ වගේම ඒ ස්ථානයේ හිමි අගයන් ඉගෙන ගත්තා. ඉතින් මේ අනුව තමයි ඔන්න ඉලක්කම් පහක් තෙක් තියෙන සංඛ්‍යාවක් තමයි මේ දස දහස කියලා කියන්නේ. ඉතින් දස දහසත් එක්ක තියෙන සංඛ්‍යා දස දහස ස්ථානය ගැන අපි ඉගෙන ගත්තා. ඊළඟට මේ සංඛ්‍යා කොහොමද දැන් මේව කියවන්නේ? 12123 නේද? 12000. ඔන්න හොඳට අහගන්න එක. 12123. හරි. එහෙනම් ඔන්න අපි දැන් බලමු දැන් අපිට පුළුවන් මේ සංඛ්‍යා මොනව කරන්නද? සංඛ්‍යා පෙතක දක්වන්න. ඕන තියෙනවා සංඛ්‍යා පෙතක්. බලන්න සංඛ්‍යා පෙතක් තියෙනව නේද? එහෙනම් මේ ඉහතින් දීලා තියෙන සංඛ්‍යා ටික මේ සංඛ්‍යා පෙතේ දක්වමු බලන්න. දස දහසේ ඒවා, දහසේ ඒවා, සියයේ ඒවා, දහයේ ඒවා, එකේ ඒවා කියලා ඔන්න දීලා තියෙනවා. හරි. එහෙනම් ඕන්න අපි දැන් පටන් ගමු මේ සංඛ්‍යා සංඛ්‍යා පෙතක දක්වන්න. මෙන්න මේ විදිහට මේ ස්ථානයට අනු ඉලක්කම් දිහා බලන්න ස්ථානයට අනුව මොකද තියෙන ඉලක්කම කියලා ලියන්න. හරි. එහෙනම් අපි මේ සංඛ්‍යා පෙත සම්පූර්ණ කරමු. 23000. දස දහස් ඒවා කියන්ද? දෙකක්. 23000. මෙන්න මෙතන දෙක 23000. මොන දහස් නේද? දහස් ඒවා 3යි. බලන්න කී දෙක මේ කියන විදිහ 20000 3000 කියලා කියන්නේ. 23000 400 57.
ඔන්න අපි සංඛ්‍යා පිටේ මේ විදිහට තමයි දාන්නේ. 35000. ඔන්න ඊළඟ සංඛ්‍යාව 35000. 174. 35174. 37598. 37598. බලන්නකො මේ එකේ වටයි, දහයේ ඒවා නවයයි, සියේ ඒවා පහයි, දහසේ ඒවා හතයි, දස දහසේ ඒවා තුනයි. හරි, එහෙනම් ඔන්න අපිට පැහැදිලි. ඊළඟ එක 57000. කොහොමද කියන්නේ? දස දහසේ ඒවා පහක්. 50000 7000 කියන්නේ නැහැ. 57000 නේද? 57328. 382. හරි, 382. හරි, ඔන්න ඊළඟට 89456. 89456. ඊළඟට ඔන්න කීයද? 99999. 99999. දැන් තේරෙනවද සංඛ්‍යාපිටක දාන විදිහ? නේද? ඒ ස්ථානයට අනුව එක ඒවා කීයද, දහ ඒවා කීයද, සිය ඒවා කීයද, දහස ඒවා, දස දහස ඒවා, දස දහස ස්ථානය දක්වා දැන් මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්නේ. හරි.